අයිගස් මේ පටන්ගන්න ලික්විඩ් ෂෝවල දන්න හැමදාමත් ඔයාලට දැනුමින් පෝෂණය කරන්න දැනුමින් වැඩි දියුණු කරන්න අපි හැමදාම ගොඩක් ප්‍රෝග්‍රෑම් අරගෙන ඒකම අද අපි ලික්විඩ් ෂෝ එකේ ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ තවත් වැදගත් ඔයාලා ගොඩක් කැමති වෙන ප්‍රෝග්‍රෑම් එකක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තියෙන සුපර්ම ලිකර් බ්‍රෑන්ඩ් ගැන. මෙතෙන්දී ඇත්තටම අපි සලකලා බලන්නේ මේ නොමිනේෂන් එකේදී සමහර වෙලාවට ඔයාලගේ තියෙන ෆේවරේෂන් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ලෝකයේ ෆේමස්ම ඒ වගේම රෙස්පෙක්ටඩ් ලිකර් බ්‍රෑන්ඩ් 10 ගැන. හරි අපි මුලින්ම බලමු ලෝකයේ දැනට 10 තැන තියෙන ලිකර් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. ඔයාලා හැමෝම දන්නවා වොඩ්කා වලට හැමෝම කැමති. ඉතින් වොඩ්කා වලින් 10 තැනට ලෝකයේ තියෙන බ්‍රෑන්ඩ් එක තමයි ඇබ්සලූට් වොඩ්කා. ඉතින් අපි බලමු මොකද්ද මේ ඇබ්සලූට් වොඩ්කා කියන්නේ. ඇබ්සලූට් වොඩ්කා ඇත්තටම හදන්න පටන් අරන් තියෙන්නේ ස්වීඩන් වල 1979 ඉඳන්. ඇබ්සලූට් වොඩ්කා බොටල් එක ඔයාලට බලා ගන්න පුළුවන්. බොටල් එක දැක්ක ගමන් ඔයාලට තේරෙනවා ඒ බෝතලේ අමුතු හැඩයක් තියෙනවා. මේක ඇත්තටම පරණ බෙහෙත් බෝතලයක් පරණ ෆාමසි ෂොප් එකක තියෙන බෙහෙත් බෝතලයක හැඩයට තමයි මේ ඇබ්සලූට් වොඩ්කා එක හැදලා තියෙන්නේ. ඉතින් ඒක හින්දා ගොඩක් වෙලාවට මේක අයිකනික් ඩ්‍රින්ක් එකක් විදිහට ඔයාලට ලේසියෙන්ම අඳුර ගන්න පුළුවන්. මේකේ ඇල්කොහොල් වොලියුම් එක 140ක් තියෙනවා. ඒ කට්ටිය ගොඩක් හොඳ ලස්සන මාකටින් ප්ලෑන් එකක් ගෙනilla අද වෙනකොට ලෝකේ හොඳම බ්‍රෑන්ඩ් 10 එකක් බවට ඇබ්සලූට් වොඩ්කා පත් කරලා තියෙනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ හෙනිසි ගැන. හෙනිසි ගුවමන් ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා බොටල් එක ටිකක් අමුතු හැඩයක් තියෙන බොටල් එකක්. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ප්‍රංශේ. ඉතින් හෙනිසි ගුවමන් අපිට එන නම තමයි කොඤක්. කොඤක් කියන්නේ ඔයාලා දන්නවා බ්‍රෑන්ඩි කැටගරි එකකට වයින් ඩිස්ටිල් කරලා තමයි කොඤක් හදන්නේ. ඒ කොඤක් කියන ප්‍රංශයේ පළාතේ විතරක් කොඤක් නිෂ්පාදනය කරන හින්දා ඒ කොඤක් කියන ප්‍රදේශයේ විතරක් ඒ බ්‍රෑන්ඩි වර්ගය නිෂ්පාදනය කරන හින්දා ඒ වයින් වර්ගය නිෂ්පාදනය කරන හින්දා අපි ඒකට කොඤක් කියලා කියනවා. ලෝකේ කොඤක් සැපයුමේ 140%ක්ම අයිති වෙලා තියෙන්නේ මේ වෙනකොටත් මේ හෙනිසි කියන සමාගමට. හෙනිසි සමාගම පටන් ගන්න තියෙන්නේ හෙනිසි බ්‍රෑන්ඩ් එක පටන් ගන්න තියෙන්නේ 1765 තරම් අතීතයක දිවෙනවා. මේක මෝටේ හෙනිසි කියන කෙනා තමයි මේක මුලින්ම පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකේ කෝනර්ස්ලා කියන්නේ සබ් ඕනර්ස්ලා විදිහට මේක එකතුලා ඉන්නවා. ලුවිස් විටෝන් ඒ වගේම ඩියාජියෝ කියන මේ බ්‍රෑන්ඩ් අද වෙද්දී ඔයාලට දැක ගන්න පුළුවන් හැමතැනම. ඒ වගේම ගොඩක් වෙලාවට ඔයාලා දැකලා ඇති හිප් හොප් වීඩියෝස් වල ගොඩක් වෙලාවට මේ හෙනිසි බ්‍රෑන්ඩ් එක අපිට ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන්. මේ නයිට් ක්ලබ් ලයිෆ් එක ඊට පස්සේ මේ හිප් හොප් කමියුනිටි එක අතර තමයි මේ ඩ්‍රින්ක් එක ගොඩක් වෙලාවට ෆේමස් වෙලා තියෙන්නේ. ඊළඟට අපි යන්නේ 8 ලෝකේ ෆේමස්ම ලිකර් එක ගැන කතා කරන්න. 8 අපි කතා කරන්න යන්නේ ටැන්කියුර ගැන. ටැන්කියුර කියන්නේ ලන්ඩන් ඩ්‍රයි ජින් එකක්. ඔයාලා ගොඩාක් වෙලාවට දැකලා ඇති බාර් එක ඕන ඩිස්ප්ලේ එක ඉතාම ලස්සනට කැපිපෙන්න බෝතලයක් තමයි ටැන්කියුර ලන්ඩන් ඩ්‍රයි ජින් එක. ටැන්කියුර ලන්ඩන් ඩ්‍රයි ජින් එක කොළපාට හැඩකින් ගත්ත ලස්සන පෙනුමක් තියෙන ස්ටැම්ප් එකක් උඩ ප්‍රින්ට් කරලා තියෙන ලස්සන බෝතලයක්. මේක ඇත්තටම නිෂ්පාදනය කරලා තියෙන්නේ 1838 චාල්ස් ටැන්කියුර කියන පුද්ගලයා. මේක ඉංගලන්තේ තමයි ඔවුන් ලන්ඩන් වල මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේක දෙවන ලෝක යුද්ධ සමයේදී යුද්ධ ප්‍රහාරවලට පවා ලක් වෙලා තියෙනවා ඔහුගේ ඩිස්ටිලර් එක. නමුත් වාසනාවකට ඔහුගේ ඩිස්ටිලර් එක බේරලා තිනවා යුද්ධෙන්. අද වෙද්දී මේ ටැන්කියුර කියන්නේ ලෝකේ තියෙන ෆේමස්ම ලිකර් එකක්, ලෝකේ ෆේමස් ජින් එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට යන්නේ 7 තැනට තියෙන්නේ ටිකිලා එකක්. ගොඩක් අය ආසයි ටිකිලා බොන්න. ඔයාලා ටිකිලා කිව්ව ගමන් මතක් වෙන්නේ මෙක්සිකෝව. මොකද ලෝකේ ටිකිලා නිෂ්පාදනය කරන්න අයිතිය තියෙන එකම රට තමයි මෙක්සිකෝව. අපි දැන් බලමු ලෝකේ මොකද්ද 7 තැනට තේරලා තියෙන ලිකර් එක කියලා. ජෝස් කොරෝවෝ කියන ටිකිලා එක තමයි ලෝකේ තියෙන 7 තැනට තේරලා තියෙන හොඳම ලිකර් එක. මේ ටිකිලා එක හොයාගෙන තියෙන්නේ ඩන් හුසේ ටෝනියෝ කියන කෙනා. ඊට පස්සේ ඩික්ලයා බෝ කියන කෙනා අය දෙන්න එකතු වෙලා තමයි මේ ටිකිලා එක හොයාගෙන තියෙන්නේ. මේක 1795 තරම් ඉතිහාසයකට දිව යනවා මේ ටිකිලා එක. ඉතින් මේක ලෝකේ බෙස්ට් සෙලින් ටිකිලා එක. කියන්නේ වැඩිම විකුණෙන ටිකිලා අතර ප්‍රධාන තැනක් ගන්නවා මේ ටිකිලා එක. එක්කම අපිට තව සඳහන් කරන්න පුළුවන් පෙට්‍රෝන් වගේ ටිකිලත් ලෝකේ හොඳම ටිකිලා විදියට අපිට හඳුන්වන්න පුළුවන්. නමුත් 7 තැනට ලෝකේ ෆේමස්ම ලිකර් විදියට දැන් රැඳිලා තියෙන්නේ මේ ජෝස් කොරෝ කියන ටිකිලා එක තමයි. 6 ස්ථානයේ ලෝකේ මේ වෙලාවේ තියෙන්නේ චිවාස් රීගල්. නම කිව්ව සැනින් හැමෝම දන්නවා චිවාස් රීගල්. හයි සොසයිටි එකේ ගොඩක් ෆේමස්ම ඩ්‍රින්ක් එකක් තමයි චිවාස් රීගල් කියන්නේ. චිවාස් රීගල් මේ ලෝකෙට හොයාගෙන තියෙන්නේ චිවාස් බ්‍රදර්ස්ලා. ඒ චිවාස් බ්‍රදර්ස්ලා 1801 තමයි මේ චිවාස් රීගල් කියන බ්ලෙන්ඩඩ් විස්කි එක නිෂ්පාදනය කරේ. ඒ නිෂ්පාදනය කළා අවුරුදු 100කට පස්සේ තමයි එයාලා මේ විස්කි එකට චිවාස් කියලා ඒ කම්පැනියට නම තියන්නේ. ඉතින් ඔයාලා බැලුවොත් චිවාස් රීගල් ඔයාලට බොටල්ස් ගන්න තියෙනවා 12 ඉයර්ස්, ඊට පස්සේ 18 ඉයර්ස්, 25 ඉයර්ස් වගේ චිවාස් රීගල් ගොඩක් ඔයාලට චොයිසස් දීලා තිනවා ගන්න. අද ලෝකේ තියෙන හොඳම විස්කි බ්‍රෑන්ඩ් එකක් විදිහට අපිට චිවාස් රීගල් හඳුන්වන්න
පුළුව. ඉල්ළඟ බලමු අපි ලෝක පස්වනියටම හොඳම ලික එක මොකක්ද කියලා. කැප්ටන් මෝගන් කැප්ටන් මෝගන් කියන්නේ රම් එකක් ගොඩක් වෙලාවට වාල දැකලා ඇති බා ඔල තියෙනවා. කැප්ටන් මෝගන් කියන්නේ අපෝඩබල් එක කියන්නේ මිල ගණන් එච්චරම අධික නැති ඒ වුණාට ඇපටයිට් ගතියෙන් වැඩි පෝට්‍රිකන් රම් එකක් මේක ඇමරිකන්ස්ලා වැකේෂන් ඩ්‍රින්ක් එකක් විදිහට හැම තැනම පාවිච්චි කරපු රම් එකක් තමයි කැප්ටන් මෝගන් කියන්නේ. ඒ කැප්ටන් බෝතලේ විශේෂත්වය තමයි ඔයාලට දැක ගන්න පුළුවන් බෝතලේ අතර ගත්ත ගමන් පයිරට්ස් කෙනෙක් එහෙම නැත්නම් මුහුදු කොල්ලකරෙක් බැරල් එකක් උඩ කකුල තියලා අතේ පෝස්ට් එකක් තියන් ඉන්නවා. එතකොට ඒක තමයි කට්ටියගේ අයිකනික් සිග්නේචර් ලෝගෝ එක. ඉතින් ගොඩක් වෙලාවට මේ කට්ටිය මේක මාකට් කරන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරලා තියෙන්නේ මේ පෝස්ට් එක. එයාලා ගොඩක් ලස්සන මාකටින් ප්ලෑන් එකක් අරේන්ජ් කරලා ගොඩක් වෙලාවට ස්පෝර්ට්ස් වලදී මේ පෝස්ට් එක ස්පෝටර්ස්ලාට පෙන්වන්න ඒ වගේ ගොඩක් දේවල් මේක මාකට් කරන්න ඒ කට්ටිය යොදාගෙන තියෙනවා. 1948 තමයි මේ ඩ්‍රින්ක් එක ස්පයිසියස් රම් එකක් විදිහට ස්පයිස් රම් එකක් විදිහට මේ කට්ටිය ලෝකෙට රිලීස් කරන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟට අපි යන්නේ හතරවෙනි ස්ථානට තේරලා තියෙන්නේ ඒත් විස්කි එකක්. ඔයාලා නම කිව්ව සැනින් දන්න විස්කියක් ජැක් ඩැනියල්. මං හිතන්නේ ලෝකේ කවුරුත් නොදන්න කෙනෙක් නැතුව ඇති ජැක් ඩැනියල් ගැන. ජැක් ඩැනියල් කියන්නේ ඇමරිකාවේ නිෂ්පාදනය කරපු විස්කි එකක්. ඒ වගේම ඒක තියෙන විශේෂත්වය තමයි ඇමරිකාවේ නිෂ්පාදනය කරන මේ ජැක් ඩැනියල් නිෂ්පාදනය කරන පළාතේ ලික සෙල් කරන්න, ඒ කියන්නේ මේ ඇල්කොහොල් විකුණන්න තහනම් ප්‍රදේශයක තමයි මේ ජැක් ඩැනියල් විස්කි එක නිෂ්පාදනය කරන්නේ. නමුත් ලෝකය පුරා මේ ජැක් ඩැනියල් විස්කි එක තරම් ජනප්‍රිය විස්කි එකක් මං හිතන්නේ නැති තරම් හැමෝ අතරම ඒ ජනප්‍රියයි. මේ ජැක් ඩැනියල් කියන විස්කි එක හොයාගෙන තියෙන්නේ ජැක් ඩැනියල් කියන පුද්ගලයා. ඔහු යුරෝපේ ඉඳන් එහෙම නැත්නම් එංගලන්තේ වේල්සේ ඉඳන් ඇමරිකාවට සංක්‍රමණය වෙච්ච පුද්ගලයෙක්. ඒකම පහු කාලෙදී එයා මේ බ්ලඩ් පොයිසන් එකකින් ලේ විසවීමකින් මැරෙනවා. ඊට පස්සේ එයාගේ හිටපු පරම්පරාවේ කට්ටිය අද දක්වාම මේ ජැක් ඩැනියල් විස්කි එක තවදුරටත් ලෝකයේ අලෙවි කරන පවත්වාගෙන යනවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ top 3 කියන්නේ ලෝකේ හොඳම ලික තුන තමයි අපිට ඊළඟට ඉතුරුලා තියෙන්නේ කතා කරන්න. ඉතින් අපි බලමු ලෝකයේ තුන්වෙනියට ෆේමස්ම අයිකනික්ම ලික එක මොකක්ද කියන එක. බකාඩි. මං හිතන්නේ අපි හැමෝම දන්න රම් එකක් තමයි බකාඩි කියන්නේ. බකාඩි නිෂ්පාදනය ආරම්භ වෙලා තියෙන්නේ කියුබාවේ. ඉස්පාඤ්ඤයේ ඉඳන් කියුබාවට සංක්‍රමණය වෙච්ච සහෝදරයන් දෙදෙනෙක් තමයි මේ බකාඩි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ බකාඩි වල තියෙන රස වගේම ඉතිහාසය අදිමුත් ගොඩක් ඕසත් සමාගමක් තමයි ලික එකක් තමයි බකාඩි කියලා කියන්නේ. 1830 දී මේ විදිහට ඉස්පාඤ්ඤයේ ඉඳන් සංක්‍රමණය වෙච්ච මේ බකාඩි සහෝදරයෝ කියුබාවේ දිගින් දිගටම මේක නිෂ්පාදනය කරගෙන ගිහිල්ලා ඊට පස්සේ 1964 දී ඇමරිකාවේ මයාමි ෆ්ලොරිඩා වල එයාලගේ හෙඩ්ක්වාටර්ස් පටන් අරගෙන ලෝකේ පුරාම මේ බකාඩි කියන රම් එක ප්‍රචාරය කරන්න සමත් වුණා. ඒ වගේම අද වෙද්දී ලෝකේ තියෙන තුන්වෙනියට හොඳම ලික එක තමයි බකාඩි කියලා කියන්නේ. අපි ඊළඟට යන්නේ ලෝකේ හොඳම දෙවෙනියට තේරලා තියෙන සෙකන්ඩ් ප්ලේස් එකට තියෙන ලික එක ගැන කතා කරන්න. ඇත්තටම මගේ ෆේවරිට්ම ලික එක තමයි ස්මිනෝෆ් වොඩ්කා එක. ඔයාලා දන්නවා ස්මිනෝෆ් කියද්දි ඉතාම අලංකාර බෝතලයකින් සිහින් බෝතලයක් ඒකේ රතුපාට ලේබල් එකකින් තමයි ඒක එන්නේ. අයිකනික් විදිහට බොටල් එක හැමෝටම අඳුර ගන්න පුළුවන් රෂියන් වෝඩ්කා එකක් තමයි ස්මිනෝෆ් කියන්නේ. 1831 එකත් 1898 කාලයේදී තමයි මේ වෝඩ්කා එක මොස්කව්, ඒ කියන්නේ රුසියාවේ අගනගරයේ වෙච්ච මොස්කව් වලදී මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැනට රටවල් 130කට අධික සංඛ්‍යාවක මේ වෝඩ්කා එක ඩිස්ටිල් කරනවා. ඒ වගේම මේ තියෙන වෝඩ්කා වලින් ධාන්‍ය වලින් පෙරන ඒ වගේම ෆ්ලේවර්ඩ් වෝඩ්කා එකක් හින්දා මේ වෙද්දි ලෝකයේ පුරා ගොඩක් වෙලාවට මේ ජනප්‍රිය වෙලා තිනවා. මේක ට්‍රිපල් ඩිස්ටිල් කරන හින්දා ගොඩක් වෙලාවට ලිකර් වලින් වෙන එෆෙක්ට් එක අඩු කරගන්න කැමති ගොඩක් අය මේ ස්මිනෝෆ් වෝඩ්කා එකට පෙළඹිලා ඉන්නවා. අපි ඊළඟට කතා කරන්න යන්නේ ලෝකේ තියෙන හොඳම ලික එක මොකක්ද කියන එක. ඔයාලා ගොඩක් වෙලාවට කල්පනා කරන ඇති මේ වෙද්දි මොකක්ද කියන එක හොඳම. අපි දන්නවා ලංකාවේ නෙවෙයි ලෝකේ හැම රටකම ෆේමස්ම දෙයක් තමයි ෆේමස්ම ලික එකක් තමයි ජොනි වර්ක තමයි ලෝකේ තියෙන හොඳම ලික බ්‍රෑන්ඩ් එක මේ වෙද්දි. ජොනි වර්ක කියන සමාගම අයිති වෙන්නේ ඩියාජෝ කියන කම්පැනියට. ඉතින් මේක හොඳම ලෝකේ තියෙන හොඳම ස්කොච් විස්කි එක. يعني ස්කොට්ලන්තයේ නිපදවන හොඳම ස්කොච් විස්කිය තමයි ජොනි වෝක කියන්නේ. මේ වෙද්දි ඔයාලා දැකලා ඇති ගොඩක් වෙලාවට අපි වෙඩින් එකකට දුන්නත් එහෙම නැත්නම් හැම තැනකම ගොඩක් වෙලාවට අපි ඔකේෂන්ලි පාවිච්චි කරන ඩ්‍රින්ක් එකක් තමයි ජොනි වෝක කියන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් රෙඩ් ලේබල්, ඊට පස්සේ බ්ලැක් ලේබල්,
ඩබල් බ්ලක් ගෝල්ඩ් ඊට පස්සේ බ්ලූ ලේබල් යනක මේ කට්ටියගේ බ්‍රන්ස් කැටකරි කරලා තියෙනවා. ඒක්තම මේ ලඟදි ගේම් ඔප් ද ට්‍රෝන් එඩිෂන් එකේ ඔයාල දැක්කා වයිට් ලේබල් එකත් ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ අතින් බලද්දි ගොඩක් පොපියුලම ඩ්‍රින්ක් එක වෙලා තියෙන්නේ ජොනි වෝක කියන බ්‍රෑන්ඩ් එකේ එන විස්කි. සාමාන්‍යයෙන් දළ වශයෙන් අවුරුද්දකට මිලියන 223.7ක් බෝතල් මේ කට්ටිය අවුරුද්දකට ලෝකේ පුරා බෙදා හරිනවා. ඇත්තට මේක ලීටර් වලින් ගත්තොත් මිලියන 156.6ක් ලීටර් ප්‍රමාණයක් මේ කට්ටිය ලෝකේ පුරා බෙදා හරිනවා. ඉතින් මම හිතනවා අද ඔයාලා ගොඩක් දේවල් ලෝකේ ෆේමස්ම නැත්තම් අයිකනික්ම ලිකර් ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් අපි තවත් දවසක අනිවාර්යෙන් මේ වගේ වැදගත් වෙන ඔයාලට දැනුම ලබා ගන්න පුළුවන් තවත් කරුණු කීපයක් අරගෙන ඊළඟ සතියෙත් අපි ඔයාලා එගෙදෙට් වෙනවා. ඒකම අමතක කරන්න එපා. අපේ channel එක subscribe කරන්න liquid show by අනුරාද. ඒකම bell icon එකත් click කරන්න. වෙන අලුතෙන් එන හැම වීඩියෝ එකක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේම Instagram, Twitter, Facebook තුනේම ඔයාලා මාව follow කරන්න පුළුවන්. හරි. මම අනුරාද දිසානායක තවත් දවසක ආයි හම්බ වෙමු.